මෙන්න මේ රූපරාමයේ ඉන්න කට්ටිය අඳුරනවාද කියලා බලන්නකෝ. ඔවුන් තමයි ශ්‍රී ලංකාවේ අතීතයේ ජීවත් වූ විශිෂ්ට දේශපාලකයන්. ඒ අතර සිරිමාව බණ්ඩාරනායක මැතිනි සහ විලියම් ගොපල්ලෝ මහත්මයා සිටිනවා. අනිත් කට්ටිය කවුද කියලා හොයාගන්න නම් අමාරුයි නේද? ඇත්තෙන්ම ඔවුන් රටේ අනාගතය උදෙසා, රටේ නිදහස උදෙසා අධිරාජ්‍යවාදීන් සමග සටන් කළා. අද මා කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිතුමා වූ විලියම් ගොපල්ලව මහත්මයා ගැන. 1896 සැප්තැම්බර් මාස 17 වෙනිදා මාතලේදී ඔහු උපත ලබනවා. ඔහුගේ මව ටිකිරි කුමාරි හාමි දූර්ලෑව වන අතර පියා ටිකිරි බණ්ඩාර ගොපල්ලව අවාසනාවට තම පියා ඔහුගේ වයස අවුරුදු 3 දී මිය යනවා. කුඩා කල සිටම මවගේ සෙවණේ ඇති දැඩි වුණු ඔහු තම පාසල් දිවිය දූර්ලෑව ග්‍රාමීය විද්‍යාලයෙන් ආරම්භ කරනවා. පසුව ඔහු මහනුවර සාන්ත ජෝන් විද්‍යාලයට ඇතුළු වෙනවා. ඉන්පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලය හා එකතුව ඔහු බාලදක්ෂ ව්‍යාපාරය හා සම්බන්ධ වෙනවා. නමුත් ඔහුට නැවත වරක් පාසල මාරු කරන්න සිදු වෙනවා. ඔහු මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා එකතු වෙනවා. 1917 දී ඔහු කේම්බ්‍රිජ් සීනිය සර්ටිෆිකට් එක්සමිනේෂන් නම් වූ විභාගයට මුහුණ දෙනවා. ඉන් ඔහු උසස් ලෙස සමත් වෙනවා. පසුව ඔහු බුද්දිස් ඉංග්‍රීසි ස්කූල් එනම් බෞද්ධ ඉංග්‍රීසි පාසලෙහි ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්න ඔහුට අවස්ථාව ලැබෙනවා. 1920 දී සිලෝන් නීති විද්‍යාලයට බැඳෙන ඔහු නීතිය හදාරනවා. 1924 දී නීතිච්චක ලෙස කටයුතු කරන්නට ඔහුට අවස්ථාව ලැබෙනවා. බර්නාඩ් අලුවිහාරේ නම් වූ නීතිඥයා ළඟ ඔහු කාලයක් නීතිඥයෙකු ලෙස කටයුතු කරමින් සිටියා. 1926 දී ඔහු මාතලේ නගර සභාවට තරග කරනු ලබනවා. එයින් ජයග්‍රහණය කරන ඔහු 1926 සිට 1939 දක්වා කාලය තුළ එහි රාජකාරී කරමින් සිටියා. මාතලේ නගර සභාවේ සභාපතිතුමා බවට පත්වෙන ඔහු එම කාලය තුළදී ශ්‍රී ලංකාවේ ලාබාර්තම සභාපතිතුමා බවටද වාර්තා වුණා. මෙතර 1936 දී රාජ්‍යසභා මැතිවරණය සඳහා මාතලේ දිස්ත්‍රික්කයෙන් ස්වාධීනව තර්ග කළත් ඔහු එයින් පරාජයට පත් වුණා. 1939 දී ඔහු මහනුවර නගරයේ නගර කොමසාරිස්තුමා බවට පත්වෙනවා. මේ අතර 1951 දී ඔහු කොළඹ නගර සභාවේ නගර කොමසාරිස් බවට පත්වෙන අතර 1957 දක්වා ධූරයේ කටයුතු කරමින් සිටියා. 1953 වසර ඔහුගේ ජීවිතය ඉතා වැදගත් වසරක් වුණා. මොකද Member of the Order of the British Empire බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නියෝග ක්‍රියාත්මක කරන්න බවට ඔහු පත් වෙනවා. ඇත්තෙන්ම එය ඔහුගේ ජීවිතයේ විශිෂ්ට අවස්ථාවක්. 1958 ජූනි මාස 18 වෙනි දින SWRD බණ්ඩාරනායක රජයේ චීනය සමග සම සම්බන්ධතා පටන් ගන්නවා. ඉතින් චීනයේ ප්‍රථම තානාපති බවට පත් වෙන්නේ විලියම් ගොපල්ලව මහත්මා. ඒ 1960 දී 1961 දී ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති බවට පත්වන අතර 1962 දක්වා එහි කටයුතු කරමින් සිටියා. ඉදිරි කාලයේ ඔහුගේ ජීවිතයේ ඉතා විශිෂ්ට කාලයක් වුණා. 1962 මාර්තු මාස 2 වෙනිදා සිට 1972 මැයි 22 දක්වා කාලයේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරය ජෙනරාල්වරයා බවට පත් වෙනවා. ඉංග්‍රීසියෙන් එම පදවියට කියන්නේ ගවර්නර් ජෙනරල් කියලා. විලියම් ගොපල්ල මහතාට කලින් එම පදවිය දැල්වේ ඔලිව ගුණතිලක නම් මහත්මයා විසින්. ඔහු එය දරපු ප්‍රථම ශ්‍රී ලාංකිකයා. විලියම් ගොපල්ල මහතා එම තනතුර දරපු දෙවන සහ එකම බෞද්ධ ශ්‍රී ලාංකිකයා වුණා. මෙම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ පාලන කටයුතු කරමින් සිටියේ දඩ්ඩි සේනානායක අගමැතිතුමා සහ සිරිමාව බණ්ඩාරනායක අගමැතිතුමිය විසින්. මෙතර 1972 දී සිලෝන් ජන රජයක් බවට පත් වුණා. ඉංග්‍රීසියෙන් කියනවා රිපබ්ලික් තත්ත්වයට පත් වුණා කියලා. ඉන්පසු නම සිලෝන් සිට ශ්‍රී ලංකා දක්වා වෙනස් වුණා.
මේ අතර 1972 මැයි මාසේ 22 වෙනිදා දින තවත් විශේෂ සිද්ධියක් ශ්‍රී ලංකාව තුළ සිදු වුණා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිතුමා පත්කිරීම. ඒ වාසනාව හිමි වුණේ වෙන කාටවත් නෙවෙයි. විලියම් ගොපල්ලව මහතාට. හැබැයි ඔහුට රටේ පාලනය කිරීමේ බලයක් නැහැ. එය නාමමාත්‍රික පදවියක් පමණයි. 1976 අගෝස්තු 16 වෙනිදා සිට 1978 පෙබරවාරි 4 වෙනිදා දක්වා කාලය තුල සඳහා නොබැති ජාතීන්ගේ ව්‍යාපාරයේ මහලේකම්වරයා බවට විලියම් ගොපල්ලව මහතා පිදුම් ලබනවා. 1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කොට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. එහිදී අගමැති ධුරයට පත්වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතා. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර පූර්ණ බලයක් සහිත විධායක ජනාධිපති ධුරයක් පිහි කරනවා. එහිදී එම ධුරයට පත්වන්නේ අගමැති ධුරයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන මහතාය. මෙම මැතිවරණය තමයි ශ්‍රී ලංකාවට සිදු කරන ලද විශාලතම ඛේදවාචකය සිදු කරපු මැතිවරණය. විවෘත ආර්ථිකයක් ඇතිකර පිටරටවලින් සියලු දේ ආනයනය කිරීමට මෙම ව්‍යවස්ථාවෙන් බලය ලැබුණා. මොනවා කරන්නද නේද? 1928 මාර්තු මාස 8 වැනි දින විලියම් ගොපල්ලව මහතාගේ ජීවිතයේ විශේෂම අවස්ථාව සිදු වුණා. ඒ තමයි එතුමාගේ විවාහය සිදුවීම. ඔහු විවාහයට පත් වුණේ සීලාවති රඹුක්වැල්ල නම් මහත්මිය සමගයි. ඔහුනට දරුවන් 5 දිනක් සිටියා. 1981 ජනවාරි මාස 31 වැනි දින මේ අතිවිශිෂ්ට රාජතාන්ත්‍රිකයා අපහැරා යනවා. ඔහුට අපි නිවන් සුව පතමු. ඔබ මේ වීඩියෝ එක නැරඹීමෙන් යම් කිසි දෙයක් ලබා ගත්තට මේක මට සතුටක්. ඔබ ආස්වාදයක් ලැබුවනම් ඒක මට සතුටක්. ඔබ මේට කැමති නම් subscribe කරන්න අමතක කරන්න එපා. ලයික් එකකුත් දමන්න, comment එකකුත් කරන්න. නැරඹුවාට ඔබට ගොඩාක් ස්තුතියි. නැවත වීඩියෝකින් මුණ ගැසෙමු.